අපේ රට ශ්‍රී ලංකාව මව් බිම ගැන අපි උදම් වෙනවා උතුම්ම රට කියලා තමයි කියාගන්නේ අතුකෝරළගේ නිමල් වයස අවුරුදු 38ක් වන විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙක් නිමල් කුලීකාරයෙක් එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් තමා නොකරපු වරදක් පිළිගන්න බැහැ කියපු නිසා බුලත් සිංහල පොලිසිය නිමල්ව අධිකරණයට ගෙනියනවා අහලා තියෙන විදියට නම් අධිකරණය තියෙන්නේ සාධාරණය ඉටු කරගන්න 14 වෙනි සෙන්දුරාදා 9ට විතර මම බච්චකා හිටියේ මම පොඩ්ඩක් මත්පැන් පාවිච්චි කරලා හිටියේ මම දන්නේ නැහැ මං ටීවී බල බල හිටියේ 9ට විතර මේ මම පුතාට ගියා පුතේ මම බච්චාලි වරයි පුතා දොර වහන්න කියලා කියනකොටම කවුද එක්කෙනෙක් දොර තල්ලු කරගෙන ගෙට ආවා ගෙට ඇවිල්ලා අපි පොලිසියෙන් කිව්වා මම සර් කියලා කිව්වහම මම එහෙම හිටියා ඊට පස්සේ එයා දුරගතනෙ අරගෙන රක්කුවෙන් තව කෝල් එකක් දුන්නා කොල්ලක් දුන්නාම පිටිපස්සේ දොර අරගෙන කවුද තව එක්කෙනෙක් පොල්ලකුත් තරන් ආවා ඊට පස්සේ ගේ ඇතුලේ බඩු තිනවා මුගේ හොයන්න කියලා කිව්වා මම ගම මොන බඩුද කියලා පසිප්පු තිනවා කියලා මම ගෝ තිනවා සර් හොයාගන්න කියලා කුස්සිය උඩට නැගලා බෝතලයක් තිබිලා අරගෙන ඉවරලා වතුර ටිකක් දාගත්ත බෝතලේ දාගෙන මට යන් කිව්වා ෂර්ට් එකක් දාගෙන පොලිසියට ඒ අරන් ඇහිලා කූඩුවර දැම්මා කූඩුවර දාලා ඊට පස්සේ රෑ 11ට විතර මේ වෙලාව ඇහිලා මේ ලොකු පොතක් අරගෙන මට කිව්වා මේක අස්සම් කරන්න කියලා මං කව මට බෑ මං වරදක් කළා නෑ අස්සම් කරන්න කියලා. කිව්වට පස්සේ තව එක්කෙනෙක් අල්ල මට පාරක් ගැහුවා. ගැහුවාම අතින් අල්ලලා ඉවරලා පොතේ මේ තීන්ත මෙයාක තියලා ඉවරලා පොතේ තියාගත්ත මේ ඇඟිලි හලගුණ. ඊට පස්සේ තව එකක් ගහලා ඉවරලා මම කූඩුවර දැම්මා. ඊට පහුවෙන්දා තමයි දවල් මට මේ උර ගෙදර යන්න ඕන නම් අස්සම් කරහන් කිව්වා ආයි පොතේ. ඊට පස්සේ තමයි අස්සම් කළා මම ඉතින් මේ ආයි ගහයි කියලා බයට. ඊට පස්සේ මම කන වේදනාව නිසා මම පිරිතාලට ගියා බේට්ටියක් ගන්න කියලා. ඊට පස්සේ පිරිතාලෙන් බ්ලසිං පිරිතාලෙන් කිව්වා මේ කනේ අමාරු නම් ඔයාට මේ මෙහෙ කම්බාලන ડોක්ටර් කෙනෙක් නැහැ හොරණ යවනවා කියලා. මෙහෙම ඔයා දිගටම ප්‍රතිකාර ගන්න ඔයා කම්බේරේ පුපුරලා එතන ඔයාට පස්සට ආබාධයක් වෙනවා කියලා කනට. දැන් දවස් 3ක් වගේ මම හොස්පිටල් එකේ හිටියා. ඊට පස්සේ අපේ ගෙදර කට්ටියන මම කිව්වා මෙහෙමයි. ඒතකොට මට පොලිසියට කිව්වා කලින් අප දීලා කියලා මේ 18 වෙනිදා උසාවියට එන්න කියලා. මට උසාවිය යන්න කමක් තිබුණ පුළුවන් කමක් තිබුණ නැහැ. මම කණේ වේදනා නම් ස්පිතාලෙකේ ඒ බේත් ටිකක් ගන්න. ජීවම මහත්තයා කිව්වා මේ ඔයාගේ කම්බරේ පුපුරලා ඔයා දිගටම ප්‍රතිකාර ගන්න ඕනේ මේ නැත්තම් ඔයාගේ කනට මේ ආබාධය ගොඩක් මේ රිද්ද වෙනවා ඒ කනට නෙමෙයි ඒ අනිත් කනටත් බලපානවා කිව්වා. ඒ නිසා ඔයා ප්‍රතිකාර ගන්න කියලා මට තුන්ඩුවකුත් දුන්නා මේ ආපහු එන බදාදා ක්ලිනික් එන්න කියලා. අද නිමල්ගේ කම්බරේ පැලිලා කවුද බලලා තියෙන්නේ? පොලිසිය. තමන් වෙනුවෙන් තමන්ට කරුණු කියන්න නොහැකි නිසා නූගත්කම නිසා උගත් නීතිඥ මහත්වරුන්ව නෝනාවරුන්ව අල්ලනවා නිමල් තමන්ගේ ප්‍රශ්නය කියන්න නීතිඥවරියක් ඇල්ලුවා ඊට පෙර ඔහු පොලිස් පතිතුමා හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා ඔහුගේ පැමිණිල්ල විභාග කරන්න හිටපු පොලිස් අධිකාරීවරයා කලේ නිමල්ට පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට තර්ජනය කිරීමයි දෙවන දිනයේ ඒ නඩුවට හිටියේ ඒ අල්ලපු නීතිඥවරිය නොවේ වෙනත් කෙනෙක්. දැන් නිමල්ගේ කන ඇහෙන්නේ නැහැ. උසාවියේදී නඩුව කතා කළාම නීතිඥවරිය මොනව කිව්වද කියන්න නිමල් දන්නෙත් නැහැ. උගත් විනිසුරුවරයාද නිමල්ගෙන් කිසිවක් ඇහුවේ නැහැ. නිමල්ට එක දෙයක් කියන වැහුණා. ඒ ප්‍රජාසේවයට නියම කළා කියා. නොකරපු වරදකට මොකටද ප්‍රජාසේවය කරන්නේ? නිමල් අහන ප්‍රශ්නය වරද පිළිගත් බව නීතිඥවරිය නිමල් වෙනුවෙන් උසාවියට කියලා නිමල් ප්‍රජාසේවය නියෝගය ප්‍රතික්ෂේප කරන්න තීරණය කරලා නමුත් ඒක කරන්න පුළුවන්ද මේ වාගේ ප්‍රශ්නවලට විසඳුමක් නැති වෙන්න බෑ උගත් මහත්වරුන්ට නම් නැති වෙන්න පුළුවන් නමුත් ජනතාවට විසඳුමක් තියෙන්න ඕන විසඳුම තියෙන්නේ ජනතාව ළඟ ඒ කියන්නේ නිමල් ළඟ නිමල් වගේ අනෙක් අයත් Tamanට සාධාරණයේ අහිමි වූ තැන කතා කරන්න ඕන එතකොට විසඳුමක් ලැබෙවි